සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ධර්ම දේශනා රාශියක් ක්‍රමානුකූලව අනුපිළිවෙලට විසුද්ධි මාර්ගය අසුරු කරමින් දේශනා කරගෙන ආවා. දැන් ඒ අන්තිම අදියර තමයි තියෙන්නේ. සසරින් මිදෙන්නට අවශ්‍ය කරන කෙනෙකුට සියලු කරුණු කාරණා මෙච්චර දවස් දේශනා කරපු ධර්ම දේශනා තුළ අන්තර්ගතයි. ඇතුළත් වෙලා තියෙනවා. පළමෙන් කළ යුත්තේ මොකද්ද කියන කාරණය. සීලය ඒක පළවෙනි කාරණය. ඒක විසුද්ධි. ඊගාවට කරන්න ඕනේ මොකද්ද කියන කරුණු අපි චිත්ත විසුද්ධියෙන් පැහැදිලි කරා. එතනින් එහාට කරන්න තියෙන මොකද්ද කියන එක දික්ටි විසුද්ධියෙන් පැහැදිලි කරා. ඊළඟට අනුගමනය කරන්න තියෙන කාංකා විතරණ විසුද්ධිය කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පැහැදිලි කරා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පැහැදිලි කරා. දැන් දේශනා කරන්නේ ඥාන දර්ශන විසුද්ධිය. එතකොට සප්ත විසුද්ධීන් අවසන්. ඒ කියන්නේ පිරිසිදු වීමේ කෙළවර. ඒ කියන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ සිත පරිපාරිශුද්ධයි, නිර්මලයි, පිවිතුරුයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. යක්කල යුත්ත කරලා ඉවරයි. අවසන්. ඉතින් ඒ පිළිබඳව තමයි අද දේශනාව. රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්න ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් අද මේ ලෝකේ ගොඩාක් දෙනා හොයන මේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද හඳුනගන්නේ කියලා. එිනන්නේ ලොකු සැකයක් කොහොමද මේවා හඳුනගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හඳුනගන්න ක්‍රමයක් තියෙනවා. ඒ හඳුනාගන්න ක්‍රමයේ තියෙන මච්චිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය පැහැදිලි කරනවා. අපි දැන් නිවනට අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා දේශනා කළා ඉවරයි. ඉතින් දැන් කරන්නේ අද දේශනාව තියෙන්නේ එහෙනම් ඒ නිවනට පත්වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගත්ත කෙනෙක් කොහොමද තව කෙනෙක් හඳුනගන්නේ? ඒ ස්වභාවයයි අද කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේකේ පළවෙනි අදියර මම පසුගිය සතියේ වන්න දේශනාව තුළ කරා. ඒක පසුගිය සතියේ දේශනාවෙන් අහන්න පුළුවන්. මේකේ දෙවෙනි දේශනාව. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි, මේ ලෝකේ යම් කෙනෙක්, යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ යම් කෙනෙක් එයා ප්‍රකාශ කරනවා නම් මම රහත් වෙලා ඉන්නේ. මට තව කළ යුතු වැඩක් ඉතිරි වෙලා නැහැ. මං කළ යුතු සියල්ල කරලා ඉවරයි. මගේ වැඩ කටයුතු නිමයි. කියලා යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒක එකපාරටම පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාරට පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එයාගෙන් අහන්න මෙන්න මේ විදියට. ඒක පළවෙනි කොටස පසුගිය සතියේ තියෙනවා. එතකොට මේ කියන්නේ ඒක දෙවෙනි කොටස. එතකොට ඒක පළවෙනි කොටස තමයි කසි පොඩ්ඩක් සීපත් කරනවා. පළවෙනි කොටස තමයි බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරපු විවහාර හතරක් තියෙනවා. ඒ විවහාර හතර පිළිබඳව ඔබ වහන්සේ මොන ආකාරයෙන් දැනගෙන මොන ආකාරයෙන් දැකගෙන සියලු ආශ්‍රවයන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiyaශ්‍රව, avicchaශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද? ඒ කියන්නේ සහතිකද? මොකද්ද විහාර හතර? ඇහෙන් දකින දේ පිළිබඳව. දික්කිවාදී. ඒක පසුගිය සතියේ එක මේ මතක් කිරීමක් කරන්නේ. සුතවාදී, කනින් අහන දේ පිළිබඳව. මුතවාදී, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේ පිළිබඳව. විඥානවාදී, අරමුණ ගන්න ආකාරය පිළිබඳව. ඔබ වහන්සේ මොන ආකාරයට දැනගෙන දැකගෙන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi avicchaශ්‍රව කියන සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද කියලා අහන්න කියනවා. එතකොට ඒකට දෙන උත්තර පසුගිය සතියේ තියෙනවා. දැන් ඒකේ උත්තර දෙන හැටි. දැන් අද කියන්නේ ඒකේ දෙවෙනි කොටස. ඒතර ඒකට උත්තර දුන්නා රහතන් වහන්සේ නිවැරදිව. ඊට පස්සේ දැන් ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ
පසුගිය සතියේ කරපු දේශනාව එක අහලා සතුටු වෙන්න. හැබැයි තවදුරටත් මේ විදිහට අහන්න. ඒ රහතන් වහන්සේගෙන් තවදුරටත් මේ විදිහට ආ රහත් වෙලා කියලා කියනවා නම් තවදුරටත් මේ විදිහට අහන්න. බුදුරජාණන් වහන්සේ තාමත්ම මනවින් දේශනා කරපු උපාදාන ස්කන්ධ පහක් තියෙනවා. උපාදාන ස්කන්ධ පහක් තියෙනවා මනවින් දේශනා කරන ලද. ඒ උපාදාන ස්කන්ධයන් පහ පිළිබඳව ඔබ වහන්සේ මොන ආකාරයට දැනගත්තද මොන ආකාරයට දැකගෙන ඒ උපාදාන ස්කන්ධයන් පහ පිළිබඳව කාමාශ්‍රව භවආශ්‍රව දික්ඛ අවිච්ඡාශ්‍රව කියන ඒ සියලු ආශ්‍රවයන්ගෙන් සිත මිදුණු බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද? ඒ කියන්නේ සහතිකද ඔබ වහන්සේට කියලා අහන්න කියලා. එතකොට එයා කිව්වොත් එකපාරටම පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. අහන්න. එහෙනම් හොඳින් මනාව දේශනා කරපු උපාදාන ස්කන්ධ පහක් තියෙනවා බුදුරජාණන්. තියෙනනේ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. මේ උපාදාන ස්කන්ධ පහ පිළිබඳව ඔබ වහන්සේ මොන ආකාරයටද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? කොහොමද දැක්කේ? ඒ දැකලා ඒ රූප උපාදාන ස්කන්ධයටත් තියෙන චන්දරාගය, කාමය, ආශ්‍රවය. ඒ ආශ්‍රවයන් වේදනා ස්කන්ධයට තියෙන ආශ්‍රව කියන්නේ ඇලෙන ස්වභාවය. කාමාශ්‍රව කොට ඇලෙන ස්වභාවය. සංඥා ස්කන්ධයට තියෙන ඇලෙන ස්වභාවය. සංස්කාර ස්කන්ධයට තියෙන ඇලෙන ස්වභාවය. විඥාන ස්කන්ධයට තියෙන ඇලෙන ස්වභාවය. ඒ තමයි ආශ්‍රව කියන්නේ. එතකොට මේ පහම මොනවද? කාම. දැන් මේ පහටම කැමතිද නැද්ද? කැමති නේද පහටම? එතකොට කැමති කියන්නේ ආශ්‍රව. කාම ආශ්‍රව කැමති කියන්නේ. එහෙනම් ඔබ වහන්සේට මේ පහ පිළිබඳව මොන විදිහටද දැනගත්තේ මොන විදිහටද දැක්කේ දැකගෙන එහෙනම් ඒ සියලු කාම ආශ්‍රව භවආශ්‍රව දිට්ඨිආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන්ගෙන් සිත මිදුණු බව සිත අයින් වෙච්ච බව ඔබ වහන්සේට විශ්වාසද හොඳට කියලා අහන්න කියලා. එතකොට එයා මේ විදිහට උත්තර දෙයි. කොහමද? මම මේ රූපේ කියන රූපස්කන්ධයේ කියන එක දුබල දෙයක් හැටියට මම අවබෝධ කරගත්තා. මේ රූපස්කන්ධයේ කියන එක දුබල දෙයක්. බල දෙයක් නෙමෙයි. ඇයි බල දෙයක් නෙමෙයි කියන්නේ? මේක දුබලයි කියන්නේ අපිට පාලනය කරන්න බෑ. රූපස්කන්ධය අපිට පාලනය කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට පාලනය කරන්න බැරි නම් මේක දුබල දෙයක්. බලවත් දෙයක් නෙමෙයි. ශක්තිමත් දෙයක් නෙමෙයි. ඇයි ශක්තිමත් දෙයක් නෙමෙයි කියන්නේ? බලවත් දෙයක් නෙමෙයි කියන්නේ. මේ රූපේ කියන්නේ සතර මහා ධාතු. මේ සතර මහා ධාතුන්ට තනියෙන් පෙනී ඉන්න බෑ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ හතරට තනියෙන් පෙනී ඉන්න බෑ. ඒ නිසා මේ හතර දෙනාටම බලයක් නැහැ. මේ හතර දෙනාටම පෙනී ඉන්න ඒ හතර දෙනාම උදව් කරන්න ඕනේ. තේරෙනවද කියන එක? ඒ පිළිබඳව මනාව අපි දේශනා කරලා තියෙනවා ධර්ම දේශනා 239 වෙන්න ඇති අද ගියුදී. එහෙනම් මේ රූපස්කන්ධය දැන් එතකොට යම්කිසි කෙනෙක් මේ විසුද්ධි මාර්ගය නිවැරදිව අනුගමනය කරලා ප්‍රායෝගිකව ඒ ධර්මයන් හොඳට දැනගෙන දැකගෙන ආවනම් එයාට තේරෙන්න ඕනේ මේ වෙනකොට මේ රූපස්කන්ධය කියන එක බලයක් ශක්තියක් තියෙන එකක් නෙමෙයි, ඉතාම දුබල දෙයක්. ඒකයි කියන්නේ අපිට පාලනය කරන්න මේක බෑ. ඒයි පාලනය කරන්න බැරි. මේ ධර්මතා හතර ඕන උන්ට උදව් කරනව හැර අපට කරන උදව්වක් නැහැ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර අපට කරන උදව්වක් නැහැ. ඒ හතර දෙනා ඒ හතර දෙනාට උදව් කරනවා. එහෙම නැත්නම් ඒ හතර දෙනාටම විද්‍යාමාන වෙන්න බෑ. පෙනී ඉන්න බෑ. ඒ නිසා තමයි දුබලයි කියන්නේ බලයක් නැහැ කියලා කියන්නේ. පඨවි ධාතුවට තනියෙන් පෙනී ඉන්න බලයක් නැහැ. එයාට අර තුන් දෙනා සහයෝගය දෙන්න ඕනේ. ඒ පිළිබඳව හොඳට විග්‍රහ කරලා තියෙන පසුගිය දේශනාවල ආපෝ ධාතුවට පෙනී ඉන්න බෑ පඨවි තේජෝ වායෝ නැතුව. තේජෝ ධාතුවට පෙනී ඉන්න බෑ පඨවි ආපෝ වායෝ නැතුව. වායෝ ධාතුවට පෙනී ඉන්න බෑ පඨවි ආපෝ තේජෝ නැතුව.
එහෙනම් මේ හතර දෙනාට කාටද බලයක් තියෙන්නේ? අන්න රහතන් වහන්සේ උත්තර දෙයි, මම රූපස්කන්ධය දුබල දෙයක් හැටියට මම තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. එතකොට දැන් රූපස්කන්ධය අපි බෙදනවා, අපි බෙදලා පෙන්නවා. කෙස් කියන්නේ රූප. දැන් බලය තියෙන්නේ අපටද සතර මහා ධාතුන්ටද තියෙන්නේ? ඒ සතර මහා ධාතුන්ටත් බලයක් තියෙනවද? නැහැ. ඇයි? ඒ හතර දෙනා ඒ හතර දෙනාට උදව් කරගෙන කෙස් ගහක් වශයෙන් ලෝකේ විද්‍යමානයි. තේරෙනවද කියන එක? රහතන් වහන්සේ කියනවා මම ඔක දැක්කා. මම ඔක දැක්කා. ඒ දැකපු නිසා මම ඔකට රාග වශයෙන් ඇලෙන්නේ. මං එක නැති වුණා කියලා ද්වේෂ වශයෙන් ගැටෙන්නෙත් නෑ. ඒ කියන්නේ කිෂ්ට එක තිබුණා ලස්සට තිබුණා කියලා ඇලෙන්නෙත් නෑ. මේක සුදු වෙලා කැඩිලා බිඳිලා පුපුරලා මේක සම්පූර්ණ ගැලවිලා ගියත් මම අමනාපෙකුත් නෑ. ඒතර ආශ්‍රව තියනවද එන රහතන් වහන්සේ? ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට ලොඳ වකු ගඩුවක් මාව පෙනහල්ල පපු මස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ මේ ඔක්කොම රූප. මේ ඔක්කොම මොනවාද? රූප. ඒතර රූප කියන්නේ මොනවාද? සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒතකොට දැන් අපි ගාමු හෘදේ වස්තුවට පෙනී ඉන්න පුළුවන්ද මේ හතර දෙනාගේ උදව්වෙන් නැතුව? හෘදේ වස්තුව කියන එකක් ඇත්තෙත් නැහැ නේද? ඒතකොට පඨවි ධාතුව විතරද මෙතන තියෙන්නේ? ආපෝ ධාතුව විතරද? තේජෝ ධාතුව විතරද? වායු ධාතුව විතර නෑ. හතර දෙනා ඕනෝන්ට උපකාර කරනවා. එහෙනම් ඕනෝන්ට උපකාර කරනවා හැර අපට කරන උදව්ව මොකද්ද? අන්න රහතන් වහන්සේ කියනවා මම මේ රූපය දුබල බව මම දැක්කා. එහෙනම් දැන් මේ කෙස් ලොම්නිය දත් සම්මස්නහර මේ ඔක්කොම සතර මහා ධාතු ඕනෝන්ට උදව් කරන උපකාර කරනව හැරෙන්න අපට මොකද්ද කළලා දීලා තියෙන්නේ? අපටත් කළලා දීලා තියෙනවා යමක්. ඒ විපරිණාමය තුළ ශෝකය අපට උරුම කරලා දීලා තියෙනවා. ඒ වෙනස් වීම තුළ කෙස්වල වෙනස් වීම, ලොම්වල වෙනස් වීම, නියපොතුවල වෙනස් වීම, දත්වල වෙනස් වීම, හමේ වෙනස් වීම, මස්වල නහරවල. දැන් ඒක පේනවා මෙතන වාඩි වෙලා ඉන්න මේ මෑණිය දිහා බලපුවාම පේනවනේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෑණියන්ගේ වෙනසක්ද තියෙන්නේ? සතර මහා ධාතු පේනවනේද? බලයක් නැහැ කියන එක. දැන් දුබලයි කියන එක පේනවද? මෑණියෝ නෙමෙයි දුබල වෙලා තියෙන්නේ, සතර මහා ධාතු. දැන් හොඳ දර්ශනයක් තියෙනවා. පැහැදිලිද කියන එක තේරෙනවද කියන එක? ඒතකොට දුබල එනම් රූපයද මමද? රූපය තුළ මම නැහැ. එහෙනම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මේ සියලුම දේ තුළ කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියන ඒවට එහෙනම් අපට තියනවද බලයක් ඒවා පාලනය කරන්න? නැත්නම් ඒගොල්ලන්ට තියනවද ඒ පාලනයක් කරගන්න? ඒත් නෑ. ඒ ඒ හතර දෙනා ඒ හතර දෙනාට උදව් කරගන්න. එක්කෙනෙක් වෙනස් වෙච්ච ගමන් විකෘති. තේරෙනව නේද කියන එක මේක අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් මේ රූපය බලවත් දෙයක් නෙමෙයි, දුබල දෙයක්. අන්න රහතන් වහන්සේ ප්‍රකාශ කරයි එතකොට මම මේ රූපයට රාග වශයෙන් ඇලෙන්නේ. මං ඇලෙන්නේ නැහැ මේකට. දැන් අපි ඇලිලාද නැත්? තාම ඇලිලා ඉන්නවනේ. මේ කියපු කුණප කොටස් 32ටම කොච්චර කුණු වුණත්, ගඳ ගහන වුණත්, පිළිකුල් වුණත්, දුර්ගන්ධයෙන් නුක්ත වුණත් අපි කැමැත්තෙන් පරිහරණය කරනවද නැද්ද? කැමැත්තෙන් පරිහරණය කරන රහතන් වහන්සේ කියන මං මොකට ආස නැහැ. මම ඔකට කැමති නැහැ. ආශ්‍රව කාම කියන්නේ කැමති කියන එක. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. මං ඔකට තියෙන ඒ කාම ආශ්‍රව මං අයින් කරා. මං ඔක තවත් භවයකට ගෙනියන්න මට ඕන කමකුත් නැහැ. ඒ කිසිම බලයක් නැති, ශක්තියක් නැති, මට පාලනය කරගන්නවත් බැති දුබල වූ කරුණු හතරක්. ශක්තියින් හතරක්. දුබල වූ ශක්තියින් හතරක් මට තවත් භවයකට ගෙනියන්න මට ඕන කමකුත් නැහැ. කැමැත්තක් ආසාවක් බව ආශ්‍රවත් නැහැ. මට ඒ පිළිබඳව දිට්ඨි ආශ්‍රවත් නැහැ. මම මේක රූපයක් හැටියට නෙමෙයි aran තියෙන්නේ ක්‍රියාවක් හැටියට. රූපයක්ද තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාවක්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. මං කිව්ව ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා කියලා. එහෙනම් ක්‍රියාවක් නේද තියෙන්නේ එතන? ඒතර කෙස් කියන එක
එහෙනම් කෙස් කියන ධර්මතාවයන් නෙමේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ලොම් නෙමේ ධාතුන්ගේ ක්‍රියාවක්. නියපොතු නෙමේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. දත් සම්මස්නහර නෙමේ ධාතුන්ගේ ක්‍රියාවක්. රහතන් වහන්සේට දිට්ඨි ආශ්‍රවනේ. දැන් මේවා සාමාන්‍ය පුච්චරිය මම මගේ කියලා නෙමේද මේ කල්ලන්ගින්? රහතන් වහන්සේ කියන මම මගේ කියලා මං ඔකල්ලන්නේ. ඔක මම කියලා මං ගන්නෙ. ඔක මගේ කියලා මං ගන්නෙත් නෑ. ද රූපස්කන්ධය මම කියලා ගන්නෙත් නෑ. මගේ කියලා ගන්නෙත් නෑ. ඔක පවතින දෙයක් හැටියට මම ගන්නෙත් නෑ. මට දික්ඛ ආශ්‍රව නෑ. ତର කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛ ආශ්‍රවත් නෑ මට. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛ ආශ්‍රව නැත්නම් එතන අවිජ්ජාශ්‍රවත්. අවිජ්ජාශ්‍රවත් නෑ. මේ ආශ්‍රව වලට ප්‍රත්‍ය මොකද්ද? නැන් ගැඹුරුයි හොඳටම. දැන් මේ රාතන් වාසී කෙනෙක් අඳුර ගන්න තියෙන ක්‍රම මේ කියන්නේ. ඒතකොට දැන් තමන්ටම තේරුම් ගන්න පුළුවන්. තමන් එතනට ඇවිල්ලා ඉන්නවා නම් මම රහත් කියලා තමන්ටම හිතා ගන්න පුළුවන්. ඒතකොට තව කෙනෙක් ඇහුවොත් රාතන් වාසී උත්තර දෙන්නේ මෙන්න මේ විදියට. එතකොට රාතන් වාසී එතකොට ආශ්‍රව එහෙනම් රාතන් වහන්සේ මේ රූපස්කන්ධේ ක්‍රියාව යරමුණු කරන්නේ ධාතු වශයෙන් නෙමෙයි ආරමුණු කරන්නේ. ඒකත් අයින් වෙලා තියෙන්නේ. පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරේ තියෙන ක්‍රියාවද්ද නැත්. රතන වාසේ ක්‍රියාව ආරමුණු කරන්නේ. ඒ ක්‍රියාව ආරමුණු කරන්නේ. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන හින්දා. චිතක්ෂණ 17යි සිද්ධාහත කායු කාලයක් තුල ඇතිව නැති වෙනවා. එහෙනම් ක්‍රියාව ආරමුණු කරන රූපස්කන්ධය. එනං රහතන් වහන්සේට බාහිර දෙයක්. ඒ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. මේ අස, කන, නාසය, දිව, ශරීරය කියන එකට සම්බන්ධද නැද්ද? සම්බන්ධ. බාහිර ඒවා තියෙන ක්‍රියාවක්ද නැද්ද? රූපේ තියෙන ක්‍රියාවක්ද නැද්ද? ශබ්දේ තියෙන ක්‍රියාවක්ද නැද්ද? සුවඳේ තියෙන ක්‍රියාවක්. ඒ ඇතිව නැති වෙනවා. පවතින ආනන්දයක් යම් දෙයක් එන හැමදාම සුවඳ වෙලා තියෙනවා. ඒක හටගෙන නැති වෙනවද නේද? රසය කියන එක හටගෙන නැති වෙනවද නේද? එහෙනම් ක්‍රියාවක් තියෙනවා. පහස කියන එක හටගෙන නැති වෙනවද නේද? සීත උෂ්ණ ක්‍රියාවක් තියෙනවා. එහෙනම් මේ රූපස්කන්ධය අධ්‍යාත්මික වශයෙන් ගත්තත් ක්‍රියාවක් තියෙනවා. බාහිර වශයෙන් ගත්තත් ක්‍රියාවක් තියෙනවා. රාතන් වහන්සේ ක්‍රියාවයි ආරමුණු කරන්නේ. ඒ දෙක නිසා හට ගන්නා සිතක්. ඒ සිතේ ක්‍රියාවයි. රහතන් වහන්සේ ක්‍රියාවයි ආරමුණු කරන්නේ. අන්න රහතන් වහන්සේට දිට්ඨි ආශ්‍රවනේ. නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දකිනවා. එහෙනම් රහතන් වහන්සේට අවිජ්ජාශ්‍රවත් නේ. රූපස්කන්ධය පිළිබඳව කාම ආශ්‍රවනේ, භව ආශ්‍රවනේ, දිට්ඨි ආශ්‍රවනේ, අවිජ්ජාශ්‍රවනේ. එතකොට දැන් අර අහන පුච්චලයට කියන බුදුරජාණන් වහන්සේ යාගෙන් අහන්න ඔබ වහන්සේ එහෙනම් මේ රූපස්කන්ධය පිළිබඳව නිවැරදිව දැනගෙන දැකගෙන ඒ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ටි, අවිජ්ජාශ්‍රව වලින් මිදුණු බව ඔබ වහන්සේට සහතිකද? ප්‍රත්‍යක්ෂද? සහතිකද කියලා අහන්න කියනවා. දැන් එතකොට තමයි රහතන් වහන්සේ අර විදිහට උත්තර දෙන්නේ. දැන් මේ රූපස්කන්ධයට අපි සිතින් නේද ඇලෙන්නේ? සිතෙන් ඇලෙනවා කියන්නේ මොකද්ද? සිතෙන් ස්පර්ශ කරනවා. සිතෙන් නෙමෙයි ස්පර්ශ කරන්නේ. කෙස් මනසින් නෙමෙයි ස්පර්ශ කරන්නේ. අතිනුත් ස්පර්ශ කරනවා හදාගන්නේ. හැබැයි ඔකට කැමැත්ත තියෙන්නේ කොහෙන්ද? සිතෙන්. එහෙනම් සිතින් නෙමෙයිද ඇලෙන්නේ? ලොම් නියද සම්මස් නහර වලට සිතින් නෙමෙයිද ඇලෙන්නේ? කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සරව මොනතරම් පිළිකුල් වුණත් ඒකට තැලෙනවද නැද්ද? ඇයි ඔක අයින් කරන්න බෑ? ඒ නිසා ඔක තියාගන්න ඕනේ. එහෙනම් ඒකට තැලෙනවා. දැන් රහතන් වහන්සේ කියනවා මම ඔකට ඇලෙන්නේ. ඇයි ඇලෙන්නේ? මේ අධ්‍යාත්මික මේ රූපස්කන්ධය පිළිබඳව රහතන් වහන්සේට දෙවෙනි ස්පර්ශයක් නෑ. දෙවෙනි ස්පර්ශයක් නෑ. කෙස් අරමුණු කරන රහතන් වහන්සේ. හැබැයි කෙස් වශයෙන් නෙමෙයි ක්‍රියාවක් වශයෙන්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් වශයෙන් අරමුණු කරන්නේ. එහෙනම් රහතන් වහන්සේට දෙවෙනි ස්පර්ශයක් නැහැ. දැන් අපි
කෙස් අරමුණු කරලා ලොම් නියදත් සම්මස්නහර අරමුණු කරලා අපි ඒ පිළිබඳව සිතින් ඇලෙනවද නැද්ද? මේ සේරටම අපි සිතින් මේ රූපස්කන්ධය කියන එකට අපි සිතින් ඇලිලා ඉන්නවද නැද්ද? ඇයි ඇලෙන්නේ? පළවෙනි ස්පර්ශයෙන් නෙමෙයි දෙවෙනි ස්පර්ශයෙන්. දෙවෙනි ස්පර්ශයෙන් ඇලීමේ සිත හදන්නේ. දැන් මේ රූපස්කන්ධය අරමුණු කරනකොට සිතක් හැදෙනවා. ඒකට මොකක්ද කියන්නේ? චක්ක විඥානය. රූපය පිළිබඳව අරමුණු කරනකොට සිතක් හැදෙනවා චක්ක විඥානය. එතන තියෙන ස්පර්ශය තින්නම් සංගති පස්සෝ එතන තියෙන ස්පර්ශයයි. ඒකට කිව්වා එහෙනම් චක්කු සම්පස්ස. එතකොට රහතන් වහන්සේ මෙතනින් නවත්තනවා දෙවෙනියට මේ ශරීරයේ කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ ස්පර්ශ කරන්නේ නැත්තේ රාග වශයෙන් ඇලෙන්නේ නැති නිසා. මේ ශරීරයේ මොන කොටසක් අයින් වුණත් නරක් වුණත් මොන කොටසකට යම් ආබාධයක් ආවත් රහතන් වහන්සේ ගැටෙන්නේත් අමනාප වෙන්නේත් නැහැ. ඒ අන්න රූපය දුබල බව රහතන් වහන්සේ අවබෝධ කරලා තියෙනවා. මේක මට අයිති එකක් නෙමෙයි. මේක මම කියලා රහතන් වහන්සේ ගන්නෙ නැහැ. මේක මගේ කියලා රහතන් වහන්සේ ගන්නෙ නැහැ. එතකොට රූපස්කන්ධය මමද මගේද? තර ධාතු හතරේ ක්‍රියාවක්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නේද තියෙන්නේ? එහෙනම් රහතන් වහන්සේ කියනවා මම මේකට ඇලෙන්නේ නැහැ. මේක මොන දෙයක් කැඩිලා කුඩු වෙලා බිඳලා මොනසුණු විසුණුලා ගියත් මම මේකට කමනාපෙකුත් රූපස්කන්ධය පිළිබඳව කිසිම අමනාපෙකුත් ඇලීමකුත් නැහැ ගැටෙමු. මේක ලස්සනට තිබ්බ කියලා මට මාන්නිකුත් නැහැ. මේක නිවැරදිව දැක්ක නිසා මන්ට දික්කියකුත් නෑ. නිවැරදිව දැකගෙන ඉතින්. ඒතර රූපස්කන්ධයන් නෙමේ තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතර නිවැරදිව දැක්ක නිසා මට දික්ටි ආශ්‍රවත් නෑ. මේක තවත් භවයකට ගෙනියන්න මට කැමැත්තක් ඕන කමකුත් නෑ. භව ආශ්‍රවයක් නෑ. මට කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ටි අවිචාශ්‍රව කියන මේ ආශ්‍රවයන් මට ප්‍රහීනයි. මේකට මම එහෙනම් මෙන්න මේ විදිහට ඒකට කොහොමද එහෙනම් එතනට ආවේ? අර දෙවෙනි ස්පර්ශය දැන් පළවෙනි එක හට ගන්නවා. පළවෙනි එක නවත්තන්න බෑ. දැන් මේ ටික අරමුණු කරනකොට විඥානයක් හට ගන්නවා. රූපස්කන්ධය අරමුණු කරනකොට විඥානයක් හට ගන්නවා. ඒ පළවෙනි විඥානය. අපි මේකට කැමැත්තක් තියෙනවා නම්, ආසාවක් ඇල්මක් තියෙනවා නම් දෙවෙනි ස්පර්ශයෙන් තමයි මේක මේ පිළිබඳව අරමුණේ රසය විඳින්නේ. මේක පිළිබඳව තියෙන අලංකාර ස්වභාවය සිතින් අරමුණු කළා. අරමුණේ රසය විඳින්නේ වේදනාවෙන්. ඒතකොට රහතන් වහන්සේ වේදනාවට යන්නේ. ඇයි වේදනාවට යන්නේ? වේදනාවට ගියොත් තණ්හාවට යනවා. විඳිනවා නම් මේකේ ආස්වාදයක්, සතුටක්, සොම්නසක් විඳිනවා නම් එහෙනම් එතන ඇලෙන සිතක් තියෙන්නේ. ඒතකොට රහතන් වහන්සේ මේ පංචස්කන්ධයේ කිසිම තැනකට ඇලීමක් නැහැ. ඒ ඇලීම නැහැ කියන්නේ තෘෂ්ණාව නැහැ. ඇයි තෘෂ්ණාව නැත්තේ රහතන් වහන්සේ? මේකේ ආදීනවය දැක්කා. මේ රූපස්කන්ධය කියන එකේ ආදීනවය දැක්කා. ඇයි ආදීනවයක් කියන්නේ? හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් මේක එහෙම් පිටින් ඉස්පිරිතාලයක් නෙමෙයිද? මේක නෙමෙයිද මේ සියලුම ලෙඩ රෝග හැදෙන්නේ, ආබාධ හැදෙන්නේ? කෙස්වල ඉඳලා පාදාන්තය දක්වා රහතන් වහන්සේ දකින්නේ පුජ්‍යලේග්ය ආබාධයක් නෙමෙයි, මේ ධාතුන්ගේ දුබල බව. සතර මහා ධාතුන්ගේ දුබල බව රහතන් වහන්සේ දකින්නේ. ඒතකොට රහතන් වහන්සේ ආදීනවය දැක්කේ පුජ්‍යලේකට තියෙන ආදීනවයක් නෙමෙයි, අර ධාතුන්ගේ තියෙන දුබල ස්වභාවය. ඒගොල්ලන්ට බලයක් නැති ස්වභාවය. ඒකයි අවබෝධ කරගත්තේ. ඒ නිසා එහෙනම් රහතන් වහන්සේ මේකට ඇලෙන්නේ දෙවෙනි ස්පර්ශය නෑ. එහෙනම් විඳින්නේ මේක පිළිබඳව ආස්වාදය. විඳින්න නැත්නම් ඇලෙන්නේ වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අනිරුච්ඡanti. පැහැදිලිද කියන එක තේරෙනවද කියන එක? එහෙනම් රූපස්කන්ධය පිළිබඳව රහතන් වහන්සේට කාමාශ්‍රවත් නැහැ, භවආශ්‍රවත් නැහැ, ditthi ආශ්‍රවත් නැහැ, එහෙනම් අවිජ්ජාශ්‍රවත් නැහැ. අන්න රහතන් වහන්සේ කියයි, අන්න ප්‍රකාශ කරයි රහතන් වහන්සේ, මේක මම මගේ කියලා, මේ රූපස්කන්ධය මම මගේ කියලා මං අරමුණු කරන්නේ. එහෙනම් මොකක්ද අරමුණු කරන්නේ? ක්‍රියාව. ඉපද බිඳෙන ස්වභාවය අරමුණු කරන්නේ. ඒකේ අනිත්‍ය ස්වභාවයයි අරමුණු කරන්නේ. මම මගේ කියලා අරමුණු කරන්නේ.
පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වේමින් ඉපද ඉපද බිඳි බිඳි යන ස්වභාවයයි අරමුණු කරන්නේ රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේට අනිත්‍ය ලක්ෂණයයි ප්‍රකට වෙන්නේ එතන. එතකොට ආදීනවය පිළිබඳව මනාව අවබෝධ කරලා තියෙන නිසා රහතන් වහන්සේට මේ රූපස්කන්ධය දුක්ඛ ස්වභාවය. දුකක් මේකේ තියෙන්නේ කියලා. දැන් දුකක් නෙමෙයිද මේ තියෙන්නේ රූපස්කන්ධය. ලෙඩ වෙනව නේද? එතකොට එහෙනම් රහතන් වහන්සේ අනාත්ම ස්වභාවයයි අරමුණු කරන්නේ. මගේ කැමැත්ත හැටියට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. උපකාරයට අනුරූපවයි මේක සිද්ධ වෙන්නේ. උපකාරයට අනුවයි ඵලය හටගන්නේ. ප්‍රත්‍යයට අනුරූපව ඵලය හටගන්නේ. පඨවි ධාතුව කොහොමද අනිත් උන්නට සහයෝගය දෙන්නේ? ඒ අනුව නේද ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ආපෝ ධාතුව කොහොමද අඩු වැඩියක් නැතුව සමව අනිත් ධාතු තුනට සහයෝගය දෙන්නේ? එහෙනම් මට ඕන විදිහටද තියෙන්නේ? ප්‍රත්‍යයට අනුරූපවද තියෙන්නේ? උපකාරයට අනුරූපවයි අනිත් ධාතු තුනේ ක්‍රියාකාරීත්වය. තේජෝ ධාතුව සමබව අනිත් ධාතු තුනට, එහෙනම් ප්‍රත්‍යය. වෙනස් වුණත් එහෙනම් ප්‍රත්‍යයයි. වායෝ ධාතුව සම වුණොත් ගැටලු නැහැ. වෙනස් වුණොත් එහෙනම් ඒකත් ප්‍රත්‍යයයි. දර ප්‍රත්‍යයට අනුරූපව නෙමේ දර ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. රහතන් වහන්සේට ආත්ම දිට්ඨියක් නෙමේ තියෙන්නේ, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ. එතකොට රහතන් වහන්සේ එහෙනම් ක්‍රියාව අරමුණු කරනවා. එතකොට ක්‍රියාව මොකද්ද? මේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව, බාහිර රූපේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව, ඒ දෙක නිසා හටගන්න සිතේ ක්‍රියාව, එතන ස්පර්ශේ ක්‍රියාව අරමුණු කරනවා. එච්චරයි, එතනින් එහාට නැහැ. එතනින් එහාට නැහැ. එතකොට රහතන් වහන්සේ එහෙනම් අරමුණේ රසය, මේ ශාරීරිය පිළිබඳව යම් විඳීමක් වින්දනයක් අරමුණේ රසය විඳින්න ඉස්සරහට ගෙනියන්නේ නැහැ, දෙවෙනි ස්පර්ශය ගන්නෙ නැහැ. තේරෙනවද? මේ පිළිබඳව නැවත නැවත යම් කිසි කෙනෙක් චන්දරාගයෙන් හිතනවා නම් ඒ දෙවෙනි ස්පර්ශයෙන් තමයි ගන්නෙ, නැවත ස්පර්ශයක් නැහැ. යථා අවබෝධය ඇති කරගෙන තියෙනවා. එහෙනම් රහතන් වහන්සේට තණ්හාව නැහැ, මානය නැහැ, දිටි නැහැ. ඒතර කාමාශ්‍රව නැහැ, බවාශ්‍රව නැහැ, දිට්ඨ්‍යාශ්‍රව නැහැ, අවිචාශ්‍රව නැහැ. රූපස්කන්ධය පිළිබඳ අපට තියෙනවා. කැමැතිද තාම? කැමැත්තෙන් ඇලෙනවද? ඊගා භවයට ගෙනියන්නත් ඕනිද? හරියට දැක්කද? හරියට දැක්කේ නැත්නම් දිට්ඨ්‍යාශ්‍රව. තවත් භවයකට ගෙනියන්න ඕන නම් බවාශ්‍රව. කැමැත්තෙන් ඇලෙනවා නම් කාමාශ්‍රව. දැන් තියෙනවද? නැත්ද? තියෙනවනම් තාම සසරේ එහෙනම් රහත් වෙලා නැහැ. දැන් රහතන් වහන්සේ කියනවනේ, දැන් මම මේක මම කියලා ගන්නෙ නෑ. මේක මගේ කියලා ගන්නෙ නෑ. මේක මට අයිති කියලා ගන්නෙත් නෑ. මේක මගේ ආත්ම වශයෙන් ගන්නෙත් නෑ. පවතින දෙයක් නෙමෙයි මේක. මේකට කිසිම ඇති බලයකුත් නෑ. මට මේක පාලනය කරන්නත් බෑ. ඒතොර රහතන් වහන්සේ නිවැරදිව දැනගෙන දැකගෙන එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි අවිචාශ්‍රව වලින් මිදුණු බව රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂයි. මන් රහතන් වහන්සේ කියන වේදනාස්කන්ධය. ඒතර වේදනාස්කන්ධය රහතන් වහන්සේ කියන ඕක මම මගේ කියලා ගන්නෙ. ඒක මට අයිති එකක් නෙවෙයි. ඒක බොහොම දුබල එකක්. වේදනාව, වින්දනය, විඳීම. වේදනාවල් තියෙනව නේද? විඳීමක් තියෙනව නේද? වින්දනයක් තියෙනව නේද? රහතන් වහන්සේ කියන මම ඔක මම මගේ කියලා ගන්නෙ. ඒ වේදනාව මමද, මගේද, මට අයිතිද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් වේදනාව කියන්නේ දුබල එකක්. ඒ දුබල කියන්නේ කාගේ හරි සහයෝගයෙන් එයා ඉන්නේ. පස්ස පච්චා වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එහෙනම් වේදනාව කියන ධර්මතාවයේ විද්‍යාමාන වෙන්න නම් ස්පර්ශය කියන ධර්මතාවයේ කලින් විද්‍යාමාන වෙන්න ඕනද නැද්ද? තේරෙනවද කියන එක ගැඹුරුයි දැන්. මොකද දැන් මේ රහතන් වහන්සේගේ හැටිනේ කියන්නේ. දැන් ස්පර්ශයෙන් නැතුව විඳීමක් ලෝකේ තියෙනවද? මේ ලෝකේ කාටවත් විඳින්න බෑ ස්පර්ශයෙන් නැතුව. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර තෝනොන්ට ස්පර්ශ වීමෙන්නේ තියෙන්නේ මෙතන. තන තියෙන ස්පර්ශයක්. ඒතර ඒ අනුවනේ ඒ විදිමෙන්නෙත්. එහෙනම් එහෙන් යම් කිසි කෙනෙක් විඳිනවා නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙන්නේ නැපේ. නැතුව කොහොමද විඳින්නේ? පුළුවන්ද විඳින්න? ඇහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්තම්. ඒ රූපයේ ස්වභාවය විඳින්න පුළුවන්ද? බෑ.
කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්නම් ශබ්දේ ස්වභාවය විඳින්න පුළුවන්ද? එහෙනම් ස්පර්ශයෙන්ද නේද විඳින්නේ? එතකොට රහතන් වහන්සේ කියලා මම ඔකට ඇලින්නේ. ඕක මහ දුබල එකක්. ඇයි දුබලයි කියන්නේ? ප්‍රත්‍යයෙන් හටගන්න එකක් ඕක. මට ඕන විදිහට හටගන්න එකක් නෙමෙයි යෝග. එතකොට ස්පර්ශයක් ආවොත් විඳීමක් එයි. ස්පර්ශයක් නැත්තම් විඳීමක් නැහැ. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නොහට ගැනීමද මේ නොහට ගැනීම. ස්පර්ශයක් හට ගැනීමද වේදනාවක් හට ගැනීම. ස්පර්ශයක් නොහට ගැනීමද වේදනාවක් නොහට ගැනීම. එහෙනම් කාටද බලය තියෙන්නේ වේදනාව පිළිබඳව? මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? මේක මගේ එකක්ද? මේක මම කියලා ගන්න පුළුවන්ද? විඳින්නේ මමද? නෑ, ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒ සිතේනේ මේක තියෙන්නේ. රූපයක් ඇහැට ස්පර්ශ වුණාට ඒක ස්පර්ශය එන්නේ මෙතනට, මනෝද්වාරයට. මනසින් විඳින්නේ රූපය සබහා. මේක මං ගිය සතියේ කිව්වා. මේ සිත හොඳට අඳුනගන්න. ඇස කියන්නේ භූතය හතර දෙනෙන්නේ නෙමෙයිද? මහ භූත හතර නේද ඇස කියන්නේ? කන කියන්නේ සතර මහ භූතයෝ නේද? නාසය කියන්නේ සතර මහ භූතයෝ නේද? ඒගොල්ලන්ට නේද අණ කරන්නේ සුවඳ ගන්න කියලා? කාටද සුවඳ වන්නේ? නාසයටද? නාසයටද සුවඳ වන්නේ? සිතටද වන්නේ? සිතටයි වන්නේ. හැබැයි සිතට ගන්න බෑ ඒක. එයා සතර මහ ධාතු දාන ඉස්සරහට. අර සුවඳ ගන්න කියලා. තේරෙනවද කියන්නේ? තේරුන්නේ නැත්ද? එහෙනම් අපි යාට එයාගේ වැඩේ ඉල්ලනවා, ධාතුන්ට අණ කරනවා. අපි අරන් දෙනවා. අරන් දෙනවද නැත්ද? නේතර කාටද අරන් දෙන්නේ? කෙනෙක් නෑ මේකේ. කවුද අරන් දෙන්නේ? එහෙමත් කෙනෙක් නෑ. තේරෙනවද කෙනෙක්? එතකොට සිතක් තියනවද? එහෙම හේකුත් නෑ. ඔන්න ඔතනයි තියෙන විකාරේ තියෙන්නේ ඔන්න ඔතනයි. සිතක් තියනවද? කොහෙද තියෙන්නේ? කාගවත් තියෙන්නේ සිතක්. අරමුණේ ඉල්ලලා යපෙනී ඉන්නේ. අරමුණක් නැතුව සිතක් හටගන්නවද? අරමුණක් නැතුව සිතක් හටගන්න බෑ. එහෙනම් අරමුණ එල්ලිලා ඇවිල්ලා ඒ අරමුණම ඉල්ලනවා. හැබැයි ඒ අරමුණ යාට ගන්න බෑ. දානවා සතරම ධාතු ඉස්සරහට. මර්ග ගන්න කියලා. අපි අරන් දෙනවා. අනේ කවුද වගේ. ඕකම නෙමෙයි දෙව කරන්නේ. අපි වහල් වෙලා නෙමෙයි දෙවි සිතට තියෙන්නේ. සිත මේක ඇතුලේ තියෙනවද? නෑ. මේක ඇතුලේ සිතකුත් නෑ. හැබැයි ඒ අරූපයකින් විද්‍යාමාන වෙලා පෙනී ඉඳලා ඒක නැවත නැවත ඉල්ලනවා. නැවත නැවත ඉල්ලනකොට අපි භූත හතර දෙනා දානවා ඉස්සරහට. ගන්න ගන්න ගන්න. ඉතින් අරන් දෙනවා. අරන් දීලා අරමුණේ රසය අන්න කවුද විඳින්නේ? අර අරමුණේම හටගත්ත සිතයි විඳින්නේ. සිතින් නේද විඳින්නේ? ආ? කනට ඇහෙන ශබ්දේ විඳින්නේ කොහෙන්ද? සිතින් නෙමෙයිද? ඇහෙන දකින රූපේ විඳින්නේ කොහෙන්ද? සිතින් නෙමෙයිද? නාසයට දැනෙන ගඳ සුවඳ කොහෙන්ද විඳින්නේ? සිතින්. දැන් ඉල්ලන එකයි අනකරණ එකයි නේද කරන්නේ? රහතන් වහන්සේ එතකොට ඉල්ලනවාද? අර මම භූතය හතර දෙනාට අනකරණවද ගණ්ඩ ගණ්ඩ කියලා? නෑ නේද? දැන් තේරෙනවද එතකොට? එතකොට මම කියලා ගන්න නෑ නේද රහතන් වහන්සේ? එහෙනම් වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක්ද නේද? එතකොට රහතන් වහන්සේ දෙවෙනි ස්පර්ශේ නෑ. පළවෙනි ස්පර්ශය තියෙනවා. ඒ කියන්නේ ඇස රූප විඥාන ස්පර්ශය තියෙනවා රතන වාසයට. හැබැයි ක්‍රියා වශයෙන් තියෙන. ක්‍රියා හතරක් විතරයි. කන ශබ්ද විඥාන ස්පර්ශය තියෙනවා. හැබැයි ක්‍රියා හතරක් වශයෙන්. ඒයි මේ හතරෙම තියෙන ක්‍රියා හතරක්. එහෙනම් රහතන් වහන්සේ කියනවා එහෙනම් මම වේදනාවට රාග වශයෙන් මං ඇලෙන්නේ. හැබැයි මේ වේදනාව මොන දුක්ඛ වේදනාවක් වුණත් මං ගැටෙන්නේ නැත්නේ. මගේ යමනාපිකුත් නේ. දැන් පැහැදිලිද කියන්නේ? එහෙනම් රහතන් වහන්සේට වේදනාව පිළිබඳව කාමාශ්‍රව තියෙනවද? ඔය විඳීම ඔය වේදනාව තවත් භවයකට ගෙනියන්න ඇල්මක් ආසාවක් කැමැත්තක් තියෙනවද? ඒත් නේ. එයි මම කියලා ගන්නෑ, මගේ කියලා ගන්නෑ, මට අයිති කියලා ගන්නෑ, රාග වශයෙන් ඇලෙන්නේ. ඒ වේදනාව මොනතරම් දුක් වේදනාවක් වුණත් තරහෙන් අමනාපෙන් ගැටෙන්නේත් මං ගැටෙන්නේ නැහැ. මගේ යමනාපිකුත් නෑ. මන් දන්නවා මේ වේදනාව දුබල එකක්. ස්පර්ශය නැත්තං එයාට විද්‍යමාන වෙන්න පෙනී ඉන්න බෑ. එහෙම වේදනාව කියලා දෙයක් ලෝකෙ නෑ. එයාට පෙනී ඉන්න නම් ස්පර්ශයක්
අනිවාර්යෙන්ම සුවඳ නාසයට ස්පර්ශ වෙන්න ඕන නේද? සුවඳ පිළිබඳව දැනගන්නවත් ස්පර්ශු නැත්නම් කොහොමද දැනගන්නේ? දිවට රසයක් ස්පර්ශ වුණොත් නේද දැනගන්නේ හරි රසය? නැතුව කොහොමද දැනගන්නේ? එහෙනම් ස්පර්ශය නිසා නෙමෙයිද විඳින්නේ? එතකොට එහෙනම් වේදනාව කියන එක තියෙන දෙයක්ද ඇති දෙයක්ද දුබල දෙයක්ද? බලයක් නැති දෙයක් නේ. ඇයි බලයක් නැති? තව කෙනෙක්ගේ කරපිටින් එන්නේ. තව කෙනෙක්ගේ කරපිටින් නෙමෙයිද එන්නේ? කාගේ කරපිටින්ද? ස්පර්ශය කියන ධර්මතාවයේ කරපිටින් එන්නේ. තේරෙන්නේ නැද්ද කියන එක? තේරෙනවද කියන එක? ස්පර්ශය කියන එයාගේ කරපිටින් එන්නේ වේදනාව කියන එක. එහෙනම් වේදනාව දුබලද නැද්ද? කාගේ හරි කරපිටින් එනවනේ. කාගේ හරි උදව්වෙන් එනවනේ. කාගේ හරි උපකාරයෙන් එනවනේ. කාගේ හරි සහයෝගයෙන් එනවනේ. එයාට බලයක් තියෙන කෙනෙක්ද? නෑ. ආ එහෙනම් වේදනාව කියන එක දුබල එකක්. මම ඒක මනාව දැක්කා. මම ඒක අවබෝධ කරා. ඒක මම කියලා ගන්නෙ. ඒක මගේ කියලා ගන්නෙ. ඒක මට අයිති කියලා ගන්නෙ. ඒ නිසා මම මේ වේදනාවට මම කැමැත්තෙන් ඇලෙන්නේ. මේ වේදනාව පිළිබඳව මම ගැටෙන්නෙත් නෑ. මේ වේදනාව තවත් භවයකට ගෙනියන්න මට කැමැත්තක් ආසාවක් ඇල්මකුත් නෑ. මොකද තණ්හාව නෑ. මේ වේදනාවේ රසය මම විඳින්නේ. මේ වේදනාවේ රසය මම විඳින්නේ. විඳනනම් එහෙනම් ඇලෙනවා. වේදනාපච්ච තණ්හා. වේදනා නිරෝධා තණ්හා. එතෙන් ඒතොර රහතන් වහන්සේට එහෙනම් තණ්හාව නිරෝධද? එනා තණ්හාව නිරෝධයි. තණ්හාව නිරෝධ නම් උපාදානය. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ භව නිරෝධ. භව නිරෝධ ඡාති නිරෝධ. ඡාති නිරෝධ එහෙනම් වේදනාව බලයක් තියෙන එකක්ද දුබල එකක්ද? හැබැයි අපි හොයනවම තමයි වැඩිනේ. හොයන එකම තමයි වැඩි. විඳින්න හොයනවනේ. නෑ. රහතන් වහන්සේ විඳින්නේ නෑ. විඳින්නේ නෑ රහතන් වහන්සේ. එහෙනම් ඒක ditthi ashrama නෑ. වේදනාව නිවැරදිව දැනගත්තා, දැකගත්තා ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක් හැටියට. අනිත් එක වේදනාව පිළිබඳව රහතන් වහන්සේ දකින්නේ අනිත්‍ය ධර්මයක් හැටියට. ඇයි හටගත් සනේම බිඳිලා අතුරු දහන්නේ? හටගත් සනේම බිඳිලා අතුරු දහන්ද නැද්ද? එහෙනම් වේදනාව කියන එක සැපටයි තියෙකද්ද දුකටයි තියෙකද්ද? දුකටයි තියෙක. මේ සැනෙන් වෙනස් කරනවා නේ මේ වේදනාව. මොනතරම් සැප වේදනාවක් වුණත් සැනෙන් දුක් වේදනාවක් බවට පත් කරන්නේ නැද්ද? මොනතරම් සතුට සහගත විඳීමක් සැනෙන් අරමුණක් ආවා නම් දෝමනස්ස වෙන්නේ නැද්ද? දැන් අපි උදාහරණයක් ගමු. සියලු දෙනා හොඳට විනෝදයෙන් කකා බිබි යම් උත්සවයකදී ඉන්නවා. විනෝද වෙවි කකා බිබි රාස. කවුරු හරි කෙනෙක් ළඟට ඇවිල්ලා කියන අන්න වගේ හවලා මැරිලා අතන. ඔය සෝමනස්සට මොකද උනේ? දැන් නැටිල්ලත් ඉවරයි, සින්දුත් ඉවරයි, ඔක්කොම ඉවරයිනේ. දැන් හැදුවද නැද්ද මේ පෙරළුවද නැද්ද? මොකද වේදනාව එන බලවත් එකක්ද දුබල එකක්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් අර ශබ්දේ මේකට ආවා. ආපු ගාම මොකද්ද උනේ? සතුට. ආ, ඩොම්නස්. දැන් දුවනවා. දැන් හතර වටේ දුවන එක්කෙනාට කතා කරන නැද්ද මේ? තියෙනවද නැද්ද? එහෙනම් එතකොට අන රහතන් වහන්සේ කියන මම ඔකට භවෙන් භවයට ගෙනියන්න මට උවමනවන්නේ. මම එහෙනම් කාමාශ්‍රව නැහැ, භවආශ්‍රව නැහැ, ditthi ආශ්‍රව නැහැ. එහෙනම් අවිජ්ජාශ්‍රවත් නැහැ. ඒ දෙවෙනි ස්පර්ශය ගන්නෙ. අරමුණේ රසය විඳින්නේ දෙවෙනි ස්පර්ශයෙන්. පළවෙනි ස්පර්ශයෙන් නෙමෙයි. දෙවෙනි ස්පර්ශයෙන් තමයි අරමුණේ රසය විඳින්නේ. ඒතකොට දෙවෙනි ස්පර්ශය ගන්නෙ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. පැහැදිලිද කියන්නේ? එතකොට රහතන් වහන්සේ කියන්නේ කඳුර ගන්න තියෙන. එතකොට රහතන් වහන්සේ උත්තර දෙන්නේ මේ විදිහට තමයි. එයා කොහොමද එතනට ආවේ කියන එක. සංඥාව. රහතන් වහන්සේ කියන මේ සංඥාව මම අවබෝධ කරා. මේ සංඥාව මම කියලා ගත් නෑ මං. මේ සංඥාවට මං ඇලෙන්නේ. සංඥාව කියන්නේ හඳුන ගන්න. දැන් මේ සංඥාවෙන්නේ අපි සියලු දේ හඳුන ගන්න. රූප සංඥා. රූපයක් වශයෙන් ඒ රූපයට පාටක් ලස්සන පාටක් ගාලා තිනවන අපේ සිත ඇලෙනවද නැත්? රූප සංඥා. ශබ්දයේ මිහිරි නම් ශබ්දයට සිත ඇලෙනවද නැත්? ඒතර හඳුනාගත්තේ මිහිරි ශබ්දයක් හැටියට. එහෙනම් සිත ඇලෙනවා. හඳුනාගත්තේ සුවඳක් හැටියට නම් ඇලෙනවද නැත්? හඳුනාගත්තේ ප්‍රණීත රසයක් හැටියට නම් සිත ඇලෙනවද නැත්? හඳුනාගත්තේ සුමුදු පහසක් හැටියට නම් සිත ඇලෙනවද නැත්?
අරමුණ අරගෙන අරමුණ ඉටු වුණා නම් සිත ඇලෙනවද නැද්ද? ඇලෙනවනේ. රහතන් වහන්සේ නම මම එකක්වත් මම කියලා ගන්නෙ. මගේ කියලා ගන්නෙ. ඔය සංඥා හයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ එකම සංඥාවකටත් මං ඇලෙන සිතක් මගේ නැහැ. ඒයි මං ඒක අවබෝධ කරලා තියෙන්නේ. රූපය සතර මහා ධාතු, ශබ්දය සතර මහා ධාතු, ගන්ධය සතර මහා ධාතු, රසය සතර මහා ධාතු, පහස සතර මහා ධාතු. මේක දුබලයි. ඒ දුබල බව මං අවබෝධ කරලා තියෙනවා. පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මං ওই සංඥාවට ඇලෙන්නේ. ඒක මම කියලා ගන්නෙත් නැහැ. ඒ සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ. ඒ බාහිර රූපේ ස්පර්ශ වුණා හින්දා නේද හඳුනාගත්තේ. ශබ්දයේ මේකට ස්පර්ශ වුණා හින්දා නේද හඳුනාගත්තේ. හඳුනා ගැනීම සිතක් ආවේ. බාහිර රසයේ ස්පර්ශ වුණා නිසා නේද හඳුනා ගැනීම සිතක් ආවේ. පහස ස්පර්ශ වුණා හින්දා නේද හඳුනා ගැනීම සිතක් ආවේ. අරමුණ ස්පර්ශ වුණා නිසා නේද හඳුනා ගැනීම සිතක් ආවේ. රහතන් වහන්සේ කියන ඕක මහ දුබලයි. එයි ඔයා ඉන්නේ කාගේ හරි කරපිටින්. කාගේ කරපිටින්ද? ස්පර්ශයේ කරපිටින් එන්නේ. එහෙනම් එයා විද්‍යාමාන එකක්ද අවිද්‍යාමාන එකක්ද? එයා විද්‍යාමාන එකක් නේ. එයි කාගේ හරි කරපිටින් නේ අයින්නේ. ස්පර්ශයේ කියන කරපිටින් එයා පෙනී ඉන්නේ. එහෙනම් ඒක තියෙන ධර්මතාවයද? නැති ධර්මතාවයක්ද? තියෙනවා කියලා ගන්නෙත් නෑ රහතන් වහන්සේ. එයි ශාස්ත්‍රත දිට්ටිනේ. නැහැ කියලා ගන්නෙත් නෑයි උච්ඡේද දිට්ටිත් නෑ. ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් ඇටිය රහතන් වහන්සේ දකින්. ඒ නිසා ඒ සංඥාවට රහතන් වහන්සේ කියන මම ඔබට ඇලෙන්නේ නැහැ. ওই සංඥාව මොන ආකාරයට විකෘති වුණත් මම ගැටෙන්නෙත් නැහැ. මට ඕක භවෙන් භවයට ගෙනියන්න ඕනෙත් නැහැ. මම ඕක නිවැරදිව දැක්කනේ සමට දිට්ඨිය ආශ්‍රවත් නැහැ. අරමුණේ රසය විඳින්න ඒ අරමුණේ හඳුනා ගන්න මම ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා සමට අවිජ්ජා ආශ්‍රවත් නැහැ. අරමුණ මැද්දෙන් කපුවා. හටගත් විඥානේ එතනින් ඉවරයි. විදීමේ සිතක් නැහැ. එහෙනම් හඳුනා ගැනීමේ සිතකුත් එහෙනම් ආශ්‍රවවත් නැහැ. අවිජ්ජාශ්‍රවවත් නැහැ. මං සියලු ආශ්‍රවයන් ප්‍රහීන බව මම නිවැරදිව දැනගත්තා. මං දැක්කා. ඒ අනුවයි මම ප්‍රකාශ කරන්නේ. මට කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි අවිජ්ජාශ්‍රව නැහැ. මට ඒක ප්‍රත්‍යක්ෂයි කියලා රහතන් වහන්සේ ප්‍රකාශ කරයි. මේ තමුණුත් ඉතින් මේව හොඳට දැනගෙන ඉන්න ඕනේ යකින් අහන්න. තේරෙනාද කියන එක? ඇත්ත යා කියන දේවල් තේරෙන්නේ නැහැ නේ තමන්ට. තමන්ට තමන් මොනවාක් අධර්මයේ පිළිබඳව නොදැනගෙන කියලා රහතන් වහන්සේ කොහොමද රහත් වෙන්නේ කියලා අනේ යා කියනකොට තමන්ට තේරෙන්නේ නැහැ නේ මේ මොනවද කියන්නේ කියලා. හැබැයි තමුණුත් එතකොට මේ ධර්මයන් මේ විදිහට අවබෝධ කරගෙන ඇවිල්ලා තියෙනවා නම් එහෙනම් දෙන්නට දෙන්න. එතකොට දෙන්නම රහත්ද නැද්ද එතකොට? ආ ඒක තමයි මෙතන වෙන්නේ. එහෙනම් සංස්කාරයන්. එතකොට සංස්කාරය එකකන ඔක මම මගේ නෙමෙයි. මම සංස්කාරයන්ට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ පින් කරන සිතක් පහළ වෙන්නේ නැහැ. කරන ක්‍රියා. ඒක ක්‍රියාවක් හැටියට දකින්න. දැන් පින් කරන්න එපා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. පින් කරන්න බැ තණ්හාවෙන් තොරව, මාණයෙන් තොරව, දික්තියෙන් තොරව පින් කරන්නේ. රහතන් වහන්සේ පින් කරනවා. හැබැයි තණ්හාවක් නැහැ. පිනට ඇලුම් කිරීමක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේට මම පින්කම උසස් පින්කමක් කළා කියලා මානෙකුත් නැහැ. මම කියලා දික්තියකුත් නැහැ රහතන් වහන්සේට. මේ මම කියන එක අයින් කළා නේද? මම වගේ කියන එක අයින් වෙලා තියෙන රහතන් වහන්සේ. එහෙනම් දික්තියකුත් නැහැ. එහෙනම් සංස්කාරයන් පිළිබඳව රහතන් වහන්සේ කියන මට කාමාශ්‍රවයන් නැහැ. ඕකට මමට කැමැත්තෙන් ඇලෙන්නේ. මම ඕක දකින්නේ ක්‍රියාවක් හැටියට. මොනක්ද ක්‍රියාව? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ක්‍රියාවක්. සංස්කාරයන්ට ප්‍රතිස්පර්ශය. හරි. අන්න රහතන් වහන්සේ කියනවා මට එනම් කාම ආශ්‍රව නැහැ, භව ආශ්‍රව නැහැ සංස්කාරයන්ට. මට ඒගාව භවයට යන්න එනම් මම. එහෙනම් ධානය. ඒකයි කියන්නේ ධානය රහතන් වහන්සේ අතහරිනවා කියන්නේ ඒකයි. ඒ ධානය ඇල්ලුවොත් ඒගාව භවයකට යන්න වෙනවා. එහෙනම් භව ආශ්‍රවත් නැහැ, ditthi ආශ්‍රව නැහැ, එහෙනම් අවිජ්ජා ආශ්‍රවත් නැහැ. ඒක මට ප්‍රත්‍යක්ෂයි. මේ සංස්කාරයන් පිළිබඳව කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි අවිචා ආශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහීනයි. ඒක මට ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා මම කළ යුතු දේ කරලා ඉවරයි. මගේ වැඩ කටයුතු නිමයි. අවසන්. අනිත් එක විඥාන ස්කන්ධය. ତොර විඥාන ස්කන්ධය රහතන් වහන්සේ කියනවා මම ඕකට කැමති නැහැ. මම ඔකට තියෙන තෘෂ්ණාව අතහැරලා තියෙනවා. අපි නේ රූපය රූපයක් අරගෙන හදා ගන්නවයි හොයන්නේ විඥාන. සබ්දයක් කරගෙන හොනන්නේම විඥාන.
සුවඳක් අරගෙන හදන්නව හදන්නේ විඥාන. රසයක් අරගෙන හොයන්නෙම විඥාන. පහසක් අරගෙන හොයන්නෙම විඥාන නෙමෙයිද? චක්ක විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, චිව විඥාන, කාය විඥාන, ඒව අරමුණු කළ මනෝ විඥාන. රහතන් වහන්සේ කියන මොකක මහ දුබල එකක්. ඕකට කිසි බලයක් නැහැ. එයි. එයා ඉන්නේ ප්‍රත්‍යෙන්නේ. එයා විඥානේ හටගන්නේ ප්‍රත්‍යෙන්ද නැද්ද? ප්‍රතිසන්දි, චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ කරන්නේ ප්‍රත්‍යෙන්ද නැද්ද? සංකාරපච්ච විඥාන. චුති ප්‍රතිසන්දි දෙකට. එහෙනම් මේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී ඇසයි රූපය නිසා විඥානය. එහෙනම් විඥානයක් තියෙනවද? කොහෙද තියෙන්නේ? කාටද තියෙන්නේ? නෑ, ඇසයි රූපය නිසා එයා විද්‍යාමාන වෙන්නේ, පෙනී ඉන්නේ. එහෙනම් දුබලද නැද්ද? කාගේ හරි කරපිටින් නෑ ඇයි? කනයි ශබ්දය නිසා විඥානය. ඒ දෙන්නගේ කරපිටින් නේද එයා ඉන්නේ? නාසයයි ගන්ධය නිසා විඥානය. ඒ දෙන්නගේ කරපිටින් නෙමෙයි එයා ඉන්නේ. දිවයි රසය නිසා විඥානය. ඒ දෙන්නගේ කරපිටින් එන්නේ. දුබලද නැද්ද? කාගේ හරි කරපිටින් එන්නේ දුබලයි. ඔව්ද නැත්? හරි. කයයි පහසයි නිසා විඥානය. වේදනා සංඥා සංස්කාර මත ක්‍රියාත්මක වෙන විඥානේ අරමුණක් ගන්නවා. එතකොට ඒ එන්නේ නාම රූපච්ච විඥාන. ඒ නාම ධර්මයන් රූප ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් නාම රූපච්ච විඥාන. දුබලද නැත්? කාටද විඥානයක් තියෙන්නේ? කාටද සිතක් තියෙන්නේ? සිතක් තියෙනවද? කොහෙද තියෙන්නේ? රාතනාවේ අවබෝධ කරලා තියෙන්නේ. එහෙනම් විඥානේ පිළිබඳව, විඥානස්කන්ධේ පිළිබඳව මම ඇලෙන්නේ, රාග වශයෙන් ඇලෙන්නේ. හැබැයි විඥානේ නැති වුණා කියලා මම ද්වේෂ වශයෙන් ගැටෙන්නේත් නේ. ඒක මම කියලා ගන්නෙත් නෑ, මගේ කියලා ගන්නෙත් නෑ, මට අයිති කියලා ගන්නෙත් නෑ. මේක දුබල එකක් කියලා මම අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා මට කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි, අවිජ්ජාශ්‍රව නෑ. මට ඒක ප්‍රත්‍යක්ෂයි. අන්න උත්තර දෙනවා. පැහැදිලිද දැන්? දැන් එහෙම උත්තර දෙන්න බැයිද කවුරු හරි ඇහුවොත්? තාම බැරිද? පැහැදිලිවම දේශනා කළේ ධර්ම දේශනා 239 අදට. තව 6කින් විතර මේක ඉවර වෙනවා. තව ධර්මදේශනා දෙකයි. දැන් පැහැදිලිද කියන්නේ? එහෙනම් තමුණුත් අවබෝධ වෙනවද නැත්ද ආරියත් එක්ක කතා කරනකොට? ආ? ඔව්. දරුබුදුරජාණන් මේ රහතන් වහන්සේ කියන්නේ දැන් හොයනනේ, මේ ලෝකේ හොයන මේ රහතන් වහන්සේ කියන්නේ කොහොමද හොයාගන්නේ කියලා. අන්න හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ තියෙන චබ්බිසෝදන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක අතර කියවන්නේ. ඒක තියෙනවා හොයාගන්නේ කොහොමද කියලා. හැබැයි ඒකට තමුණුත් ඒ මට්ටමට එයා තමුන්ගේ මානසිකත්වයට එතනට ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් එයා කියනේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ.